රජයන් විසින් විදුලි බල සැපියුම වැඩිකිරීම සඳහා ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙගවෝඩ් 2400ක පමණ විදුලි බල උත්පාදනයක් මහින්ද රාජපක්ෂ රට බාර ගන්න අවස්ථාවේදී තිබුණා. ඊට පස්සේ උතුරු නැගෙනහිර පළාත්වලට විදුලිය දීමේ අවශ්‍යතාවයක් ඒ කාලේ තිබුණේ නැහැ. මක්නිසාද? උතුරු නැගෙනහිර පළාත් දෙක දීර්ඝ කාලයක් දශක ගණනාවක් අඳුරේ තිබීම පිළිබඳ යුතුයකම ප්‍රභාකරන් විසින් ඉෂ්ට කළා තිබුණා. නමුත් විදුලි බල ඉංජිනේරුවරු හා මේ රටේ වෘත්ති කියන විද්වතුන් විදුලි බල ජනනය කිරීම සඳහා විවිධ සැලසුම් සම්පාදනය කරලා තිබුණා. ඒ අවස්ථාවේදී විවිධ මහජන විරෝධතා තිබුණත්, උද්ඝෝෂණ, පිකටින් යනාදී තිබුණත්, තීන්දුව తీරණ ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීන්දුව ගත්තා. කවුරු විරුද්ධ වුණත් නොරොච්චෝල තාප බලාගාරයේ හදනවා කියලා. එයිදි මෙගවෝඩ් 900ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වුණා. 2010 සිට 2014 දක්වා ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙච්ච විදුලිය ප්‍රමාණය මෙගවෝඩ් 1650. සුළං බලය වේවා, සූර්ය බලය වේවා, තාප බලය වේවා, මේ විවිධ බලශක්ති මූලාශ්‍ර පාවිච්චි කළා මෙගවෝඩ් 1650 2010-14 තුළ නිෂ්පාදනය කළ ජාතික විදුලි බල පද්ධතියට එකතු කළා. 2014 සිට අද දක්වා එකම එක මෙගවෝඩ් එකක්වත් විදුලි බල පද්ධතියට එකතු කළේ නැහැ. එකතු කරන්න බැරි වුණේ කලින් සැලසුම් කරලා තිබුණ සැලසුම්වත් වර්තමාන රජයේ බලයට පත්වීම පසු ක්‍රියාත්මක කරන්න අර අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණ ආර්ථික කළමනාකරණ කමිටුව ඉඩ දුන්නේ නැහැ. ඔවුන් ගත්ත තීන්දුව තමයි සම්පූර්ණ හදන්න හදලා තිබුණ විදුලි බලාගාරය නැවැත්වීම. සම්පූර්ණ නැවැත්තුවා. ඉන්දියන් රජය සමග කොටස් ප්‍රාග්ධනයෙන් අඩක් ඉන්දියාවක් අඩක් ශ්‍රී ලංකා රජයක් දාලා ඉතාම නැගෙනහිර පළාතේ විශාල වෙනසකට භාජනය වෙන සම්පූර්ණ විදුලි බලාගාරයේ හැදීම නතර කළා. සූර්ය බලය සඳහා වෙන සංග්‍රාමයක් ආරම්භ කළා. ණය යෝජනා ක්‍රම කිව්වා, ඒවට ණය දෙනවා කිව්වා. නමුත් විවිධ මාපියාවන් ක්‍රියාත්මක වීම කරන කොටගෙන එසේ ණය ලැබුණෙත් නැහැ. සූර්ය විදුලි බල පද්ධතියට එකතු කිරීම ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වුණේ නැහැ. විවිධ විදේශ ආයෝජකයෝ සුළං බලයෙන්, සූර්ය බලයෙන් හා වෙනත් විවිධ බලශක්ති මූලාශ්‍ර මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ යෝජනාකම රාශියක් ගෙනවත් ඒ එකකටවත් මේ කළමනාකරණ කමිටුව ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්නේ නැත්තේ අන්තිම කට්ටේට තියලා පුද්ගලිකාංශෙන් ගණදෙනු කතා කරගෙන මිදුලිය ගැනීමට තියෙන අවශ්‍යතාවය නිසා මේ සියලු විදුලි බල ජනනය කිරීමේ යෝජනා ක්‍රම අත්හිටෙව්වා. ඊළඟට අවසාන වශයෙන් පැමුණුණා කෙරවල පිටියේ මෙගවෝඩ් 300ක විදුලි බල ව්‍යාපෘතියක් සඳහා වර්ෂ දෙකකට පෙර ටෙන්ඩර් කැඳෙව්වා. මේ ටෙන්ඩරෙන් ලංකාවේ ඉතාම කීර්තිමත් හා විදේශ රටවලටත් විදුලිය සැපීම සම්බන්ධයෙන් අත්දැකීම් පළපුරුද්ද තියෙන ලක්දනමි සමාගම ටෙන්ඩරේ ජයග්‍රහණය කළා. ඒකේ බහුතර අයිති රජයට තියෙන. ඒකේ බහුතර අයිතිය තියෙන රජයට. අපේ සෝජාතිකයන්ගේ. සෝජාතිකයන්ට දෙන්න තියෙන එක මේක විවිධ වංගු ගහලා ඉවරලා චීන සමාගමකට ලබා දුන්නා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ වැරදි අඩුලංසු තියපු ලක්දනමි සමාගමට මේ ලබා දෙන්න නැතිවීම පිළිබඳ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා පෙස්සන් තුනක්. ඒ අවස්ථාවේ ලංකාවේ කැබිනට් මණ්ඩලයේ රවි කරුණානායකගේ කැබිනට් පත්‍රිකාවකට අපූර්ව තීන්දුවක් ගත්තා. තීන්දුව තමයි ටෙන්ඩර් කැඳෙව්වේ මෙගවෝඩ් 300ක විදුලිය ලබා ගන්න. ටෙන්ඩරේ පරාද වුණ කෙනාටත් දිනපු කෙනාටත් දෙදෙනාටම එකිනෙකට වෙනස් මිල ගණන් දෙකක් යටතේ මෙගවෝඩ් 600ක් නිෂ්පාදනය කිරීම සඳහා
කැබිනට් අනුමැතියක් ලබලා දුන්නා. කැබිනට් මණ්ඩලය කිව්වා මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ටෙන්ඩරේ කැඳෙව්වේ 300කට. අවුරුදු දෙකකට පස්සේ රවි කරුණානායකවට පස්සේ මේ නඩු යන සමාගම් වල නඩු ඉවත් කරගෙන ඒ ඒට ටෙන්ඩරෙන් තොරව තව 300ක් නිපදවන්න කිව්වා අඩු මුදලට. වැඩි මුදලට ටෙන්ඩරේ දෙන්නක් කිව්වා. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම ටෙන්ඩර් හුටපටයක් ලංකාවේ ඉතිහාසයේ වෙලා නැහැ. ඊට පස්සෙ නැවත අධිකරණයට ගියාම නීතිපතිතුමා කියනවා තාම කැබිනට් මේ තීරණයක් කරන් නැහැ කියලා. ජනාධිපතිතුමා ඊට පසුව දානවා මේ පිළිබඳ කමිටුවක්. චම්පකරණවක ඇමතිවරයා ආචාර්ය හර්ෂද සිල්වා අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අනුකාරක සභාවක් දානවා මේ ටෙන්ඩර් විනිවිද පේන භාවයෙන් තොර ඉතා පැහැදිලි ලෙස අක්‍රමිකතාවයක් දූෂණයක් වංචාවක් සිද්ධ වුණා කියලා සැලකිය හැකි. මේ පිළිබඳ සොයා බලා වාර්තා කරන්න කියලා. තාම වාර්තාව කවුරුත් දන්නේ නැහැ. එතකොට මේ වගේ විදුලි බලයෙන් මංකොල්ල කන්න හිතන රටක විදුලි බල ව්‍යාපෘති තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට අනුව පෙළගස්සන රටක ජනතාවට අත්වෙන ඉරණම තමයි විදුලිය කැපීම පිළිබඳ අත්දැකීම විඳීම තමයි මේ රටේ ජනතාවට අද දවසේ දකින්න තියෙන ප්‍රධාන නැස්පැත්තිය.